වගේම තමුන්නාන්සේලා දන්නවා අද ආසියාව දිහා බැලුවම ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන රටවල් විශාල සංවර්ධනයක් ඇති කරගෙන තියෙන්නේ ආර්ථික තාක්ෂණය මුල් කරගෙන. තාක්ෂණය හරහා තමයි අද ආර්ථිකය ගොඩනැගිලා තිබෙන්නේ. මේක හොඳ අවස්ථාවක් අපිට. අපිට බුද්ධිමතුන් ඉන්නවා. අපේ තරුණ තරුණයන් මෙන්න මේ ශේත්‍රයට යොදවන්නට පුළුවන්. විශේෂයෙන්ම අද තාක්ෂණය තියෙනවා. අද ලෝකයේ සිදුවෙනවා කෙටි කාලීන පුහුණුවක් ඇති කළා. තොරතුරු තාක්ෂණයට, කම්පියුටර් තාක්ෂණයට මාස 6ක් අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුලදී තරුණ තරුණයන් පුහුණු කළා මේ රැකියාවන් වලට යොදන්නට පුළුවන්. විශාල විදේශ විනිමයක් උපයන්නට පුළුවන්. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන්නට පුළුවන්. ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් හදන්නට පුළුවන්. මේ ශේත්‍රයෙන් අපි රජයේ මැදිහත් වෙලා පෞද්ගලික අංශය සහ රජයත් එක්ක මේ පුහුණු වීම ලබා දීමට කටයුතු කරන්නට ඕනේ. ඒ තොරතුරු තාක්ෂණයෙන්, කම්පියුටර් තාක්ෂණයේ මේ පුහුණු වීම වලට කලා අංශයෙන් ඉගෙනගත් ශිෂ්‍යයන්ට පවා පුහුණු කරන්නට පුළුවන්. අපි අධ්‍යාපනය වෙනුවෙන් දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනයට විශේෂ සැලකිල්ලක් දක්වන බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ඉන්න දිස්ත්‍රික්කයක්. අපි ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. බුද්ධිය මුල්ලුණු කේන්ද්‍රස්ථානයක්. විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් කරන්නට ඕන. කැලණිය විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් අපි ගේන්නට ඕන. තොරතුරු තාක්ෂණ විද්‍යාපීඨයක් අපි ගේන්නට ඕන. ඒ වගේම කෘෂි කර්මාන්ත පර්යේෂණ කරන්නට පර්යේෂණ එහා සම්බන්ධ පර්යේෂණ ආයතනයක් අපි කැලණි විශ්වවිද්‍යාලය හා එක්කව කරන්නට ඕන. මේ බුද්ධමතුන් සඳහා විශේෂයෙන්ම තරුණ සනුයන් සඳහා අපි අවස්ථාව දෙන්නට ඕනේ. අපි ඒ නිසා තමයි අද ලක්ෂ දෙකක් පමණ තරුණ තරුණියන් උසස් පෙළ සමත් වෙනවා. 30,000යි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි අපේ බුද්ධිමතුන්. අපේ අනාගතය මෙන්න මේ හින්දා තමයි අපි විශාල ආයෝජනයක් කළා. මේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම සහතික කරනවා පළවෙනි අවුරුද්දේම ඉඳලා. එපමණක් නෙවෙයි අපි තාක්ෂණ අංශයෙන්, කාර්මික අංශයෙන්, වෘත්තීමය අංශයෙන් අපි මේ තරුණ තරුණයන්ව නිපුණත්වයක් ලබා දෙන්නට ඕනේ. මොකද සෑම ශේත්‍රයකටම අපිට සංචාරක ශේත්‍රය වේවා, කෘෂිකර්මාන්තය වේවා, අනිකුත් කර්මාන්තවල වේවා, මේ තාක්ෂණ නිපුණත්වය අවශ්‍යයි. ඒකම අපි ලෝකයත් සමග ඉදිරියට යන්නට ඕන. අද ලෝකයේ විශාල ප්‍රමාණයක් විවිධ අංශයේ ඇබෑර්තු තියෙනවා, රැකියාවන් තිබෙනවා. බලන්න මම දැක්කා හෙදියන් වෙනුවෙන් ජර්මනිය පමණක් ලක්ෂ දෙකක බෑර්තු තියෙනවා. හැබැයි අපිට අවශ්‍ය සුදුසුකම් අපි අපේ හෙදියන්ට ලබා දෙන්නේ නැහැ. අපි හෙදි විද්‍යාලය උපාධි දෙන ආයතනයක් බවට පත් කරන්නට ඕන. ඒ එතකොට තමයි ඒ අයට පුළුවන් වෙන්නේ පිටරට රැකියාවලට යන්න. අපේ අද ගුරුවරුන් වෙනුවෙන් තිබෙන විද්‍යාපීඨ, ඒවා උපාධි ලබා දෙන විද්‍යාපීඨ බවට පත් කරන්නට ඕන. අපිට මේ පාඨමාලා වෙනස් කරන්න පමණයි අවශ්‍ය වෙන්නේ මේවයි. ඒ අවශ්‍ය අමතර ඒ ඉගෙනුම ලමුන්ට ලබා දෙන්න. මේ වගේම අපි ඉංග්‍රීසි සහ ගණිතය සෑම ළමයෙකුටම ලබා දෙමු ඉතාමත්ම වැදගත්. දීර්ඝ කාලීන වශයෙන් ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් කළා. ඒ දරුවන් විශේෂයෙන්ම 7න් ඉඳලා ඉහළට නිපුණත්වයක් ලබා ගන්න විවිධ අංශවලට විදියට අපි මේ අධ්‍යාපන වැඩසටහන වෙනස් කරන්නට ඕනි. අපි මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය, ශිෂ්‍යා කේන්ද්‍ර කරගෙන අපේ අධ්‍යාපනය වෙනස් කරන්නට ඕනි. ඒ වගේම
අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා එදා අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි කිව්වා මේ රටේ තිබෙන ජීවන බර දරා ගන්නට බැරි තරමට ගිහිල්ලා තියෙනවා විශේෂයෙන්ම මේ දිලිඳු පවුල් ජීවත් කරවීම සඳහා සමෘද්ධිය ලැබන සමෘද්ධියට සුදුසුකම් ලැබිලා ඒත් සමෘද්ධිය හම්බ වෙන්නේ නැති එදිනෙදා කුලි වැඩක් කළා ජීවත් වෙන ඒ වගේම රෝගාදුර වෙලා ඉන්න අය වයෝ වෘද්ධ අය මෙන්න මේ අය වෙනුවෙන් අපි සහන මල්ලක් නොමිලේ මාසිකව ලබා දෙන්නට වියලි සලාක ඇතුළත් සහන මල්ලක් ලබා දෙන්නට පහ මාසිකව අපි තීරණය කළා තිබෙනවා ඒ වගේම මාධ්‍ය පන්තිකයා වෙනුවෙන් විදුලි බිල ජල බිල ගෑස් බිල මේවට සහන ලබා දීලා තිබෙනවා විශේෂයෙන්ම නිවාස අපි එදා මගේ අමාත්‍යංශ යටතේ රණවිරුවන් වෙනුවෙන් අපි හැම දිස්ත්‍රික්කයකම හොඳ නිවාස ආදිවා ඒ අයට ඒ වගේම කොළඹ නගරේ අර අඩු ආදායම් පැල්පත්වල ජීවත් වුණු ඒ වාසීන්ට අපි තට්ටු නිවාස හැදුවා ඒ වගේම අද මම දන්නවා මාධ්‍ය පන්තිකයා අලුතෙන් ජීවත් ජීවිතය පටන් ගන්න තරුණ තරුණියන් ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවකයා ඒ අයට නිවසක් ලබා හැදීම ඉතාමත්ම අසීරු දෙයක් අපිට ඔවුන්ට මුළු අවධියේම නිවසක් ලබා දෙන හැටි ක්‍රමවේදයක් අඩු තමන්ට දරන්නට පුළුවන් මාසික ගෙවීමක් කරලා තනි නිවාසයක් හෝ තට්ටු නිවාසයක් අපාර්ට්මන්ට් එකක් මේ තරුණයන් වැඩියෙන්ම යන්නේ අපාර්ට්මන්ට්ස් වලට අපාර්ට්මන්ට් එකක් ගන්නට පුළුවන් වෙන විදිහේ වැඩසටහනක් අපි මේ අයත් සමග සාකච්ඡා කරලා තියෙනවා දැනටමත් අපි ඒක ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම මේ මධ්‍යම පන්තිකයන්ට නිවසක් ලබා ගැනීම සඳහා මේ විශාල සෑම ශේෂ්ත්‍රයක් ගැනම අපි හොඳ අධ්‍යයනයක් කළා. අපි මේ වැඩසටහන මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළා තියෙන නිසා ජාතික ආරක්ෂාව වේවා මේවට සංවර්ධනය වේවා අපි වැඩ කරලා ඔප්පු කරපු අය වැඩ කරලා පෙන්නපු අය වෘදු පහක් රජයක ඉඳලා කිසිම දෙයක් කරන්නේ නැතුව අපි නැවතත් පොරොන්දු දෙන අය නෙවෙයි අපි දූර කාලය තුළදී අපේ දා පලේ ඉන්න කාලය තුළ විශාල වගකීම් වගේම අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත කොටස නිසා තමුන්නාන්සේලා මා ගැන විශ්වාසය තියන් තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් සාභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මේ ගම්පහ ජනතාවට දේශප්‍රේමී ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවා පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් තමුන්නාන්සේලාට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.